නවරහදී බුදුගුණ කර්මස්ථානයේ විවිධාකාරයෙන් වඩන්න පුළුවන්. බුදුගුණ කර්මස්ථානයක් වඩනකොට අපිට එකක් පුළුවන් ඉස්සෙල්ලාම හිතනවා ගන්න ඒක පැත්තක අපි දකින්න සත්‍යය. අපිට තේරුම් ගන්න පුළුවන් හරියි. බුදුරජාණන් වහන්සේගේ චර්යා පද්ධතිය පිළිබඳව සියලු ආකාරයෙන් තේරුම් ගන්න සමජේ තුල් ලෝකෙම නැහැ. මොකද සියලු ආකාරයෙන් පූර්ණ කිසිම දෙයක වැරදක් අඩුපාඩුවක් නැති. චරිතයන් බුදුරජාණන් වහන්සේට තිබුණේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අපි දැනගන්නවා මිසක්. යමක තිබෙන හරිවැද්දේ සියලු ආකාරයේ පරිවර්තකාරයේ දකින්න ඕන. ලෝතර බුදුනේ තමයි කියන්නේ. ඒ නුවර මේ මොහොතේ මතුවලා ඉන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා තමයි. හැම මොහොතකම සතියේ කියතිය හරිහතුන් වහන්සේ හැම මොහොතකම දිහි නුවර ඉන්නේ. අපි හම්බදන්නේ හතියෙන් වොනි දේනුවනි දෙකෙන්ම හැම මොහොතක මෙහි ලෝකයන් දුර යනවා. එයා උන්වහන්සේලාගේ චර්යා කතාවල ඔබ වහන්සේගේ මෙන්න මේ බඳු අතෙහි කිරීමක් සිද්ධ වුණා කියලා කියනවා. නිර්වචක අතෙහි කිරීමක් ඔබ වහන්සේගේ සිද්ධ වුණා කියලා කියනවා. උල්ලංඝනයක් නැහැ තව කෙනෙකුට ඔච්චර පරිසහ කරන්න දෙන්නවා. ඉතින් ඒ නිසා එච්චර ගැඹුරට ගිහිල්ලා දැනගැනීමේ ධර්මයේ අපි යන නැති නිසා. හැබැයි අපිට මේ ධර්මයේ ගෝචරයෙන් හරිය අපිට ගන්න වහන්සේගේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාත කරන සත්ත්ව හිංසා කරන කෙනෙක්. උනාගේ ගැහුවල ගහන බැන්නට වයින් එයාගේ කෙනෙකුත්. ඒ මට්ටම අපිට දැක්කේ. දැන් උන්වහන්සේ සාත්‍ය කරගත්තම උන්වහන්සේගේ දරුවේ කරනවා. ගැහුවල ගහන්නේ බැන්නට වයින් නෑ හිංගි කරාද හිංගි කරන්නේ. උන්වහන්සේ කී දකට අක්ෂරේ මම එළිය ගන්නවා. මට වැටෙනවා. අරන් පුරු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ සිහිනුවණ හැම වෙලේම වැදගත් දෙයක් කළා අර්ථවත් දෙයක් කළා. උන්වහන්සේගේ ස්වභාවය ඒකයි. මට වැටෙනවා. මේ මම හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. මගේ කරන හැම ක්‍රියාවක්ම හැම කතාවක්ම අර්ථවත් කරගන්න. හරිය පැහැදිලියක් කරන්නේ. කාගේද දේශේන මොහේද වැඩ දෙයක් නොකරන. උන්වහන්සේ අනුගමනය වෙන උන්වහන්සේ දරුවෙක් නෝ එහෙම කරගියේ. එසේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් බුදුන් සාක්ෂි කරගෙන සමාජයේ චරිතය හදගස්සා ගැනීම එක බුද්ධානුස්සතියක්. මේ බුද්ධානුස්සති භාවනා වර්ධනය කරමු. සමහර දුකක් වේදනාවක් එනකොට ඉවර ගන්න බැරි විදිහේ මත්තමක් එනකොට. රාගයේ හත් වෙනවා නම්, ද්වේෂයෙන් දැවෙනවා නම්, මෝහයෙන් මුලා වෙලා විචිත්ත වෙනවා පේනවා නම්. අනේ වීතරාගී වූ, වීතදෝෂී වූ, වීතමෝහී වූ බුදු පියාණන් වහන්සේ මගේ සාන්තුන් වහන්සේ. මගේ ගුරු පියාණන් වහන්සේ. මගේ අජානන් වහන්සේ. මගේ පියාණන් වහන්සේ. එවන් උත්සමයන් වහන්සේගේ දරුවෙක් හැටියට පිළිගන්න මම. උන්වහන්සේගේ ආශිර්වාදයෙන්ම තියෙනවා. පියාගේ ආශිර්වාදයෙන් දරුවෙක් ලැබෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මම රැකෙනවා. මරණයෙන් විචිත්තතාවය නැතිව උන්වහන්සේ උත්තරම පරිදි. උන්වහන්සේගේ විතරාගී ගුණවලේ මා විතරාගී වේවා. උන්වහන්සේගේ විත දෝෂී ගුණවලේ මට විත දෝෂී බව ලැබේවා. උන්වහන්සේගේ විත මොහේ අප්‍රමාණ ගුණේ මට විත මොහේ වේවා. යථාභූතිය වැටහේවා. බුදු සාක්ෂියක අධ්‍යයන තිය කරන පටන් ගත්ත කෙනාට ශ්‍රද්ධාව, සීලය, සුතේ, ත්‍යාගයේ, ප්‍රඥාව කියන මේ පහ තියෙනවා. ඒ පහේ පිටවන්නා බුද්ධිලා වරණාව ගැතුමා ගන්න ඉස්සෙල්ලාම විදහාන දෙනවා. මහන්නේ උඹලාට බයක් ඇති කියන්නේ මම උදාහ කරන්න අගෙන බය නැතුව මම ඉහි කරන්නේ. ඒ කාණ්ඩයේ ලැබිය යන මොකක් නිසාද? තථාගතෝ වික්‍රේ අනාහං සම්මා සම්බුද්ධ විතරාලෝ විතදෝස විතමෝ අවිරුවච්ඡන් කරන උත්‍රාජ අපලාවේදී. මහන්නේ දසාගතයන් වහන්සේ ලෝකෙහි අරිහත් සම්මා සම්බුද්ධයි. විතරාගයි විතදෝසයි විතමෝයි බය නැහැ ඇති ගන්නෑ බලා යන්න. මෙන්න මේ ගුණේ බුදුරජාණන් වහන්සේට පුරුන්නයි. එහෙනම් ඔබලා ශ්‍රාවකයෙක් වශයෙන් ඔබලා උදුගුණ තේකනවා නම් ඔබලාට යන්නේ කියනවා වාසිරවාදී ලැබෙනවා. ඔබලා තමයි බය ඇති කියන වාක්‍ය වෙන පලායන ලෝක නැති. ඕකේ අයි කරමු. දැකයට කරන්නේ. දැන් මෙන්න මේ ගුණේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපිට වැඩේ මතව ගන්න. බුදුරජාණන් වහන්සේගේ විවිධ රාගීත්‍ය අපි සරල සම්පූර්ණයෙන් දකින්න බැහැ ලෝකනා බුදු වේක් මොනයි කියලා අපි. උන්වහන්සේගේ විවිධ දෝෂී ගුණ මෙතකයි කියලා කියනවා. ඒක ලෝකනා බුදු වේක් මතකේ අපි කියන්න කියොත් ජීවිතේ කියලා ඉවරනවා මිසක් කියලා ඉවර කරන්න බැහැ. උන්වහන්සේගේ විවිධ මොහී ගුණ මෙපමණ නැහැ කියලා ලෝකනා බුදුරජාණන් වහන්සේ නමක් දකින්න අපි කියලා ඉඳලා කරන ජීවිතයක් කියලා උත්නම් බෑ. මේවට අප්‍රමාණ ගුණ. අර ඒ ගුණ වලින් අපිට යම් කිසි මොහොතේ කොච්චර වතුර තිබුණා. වතුර බිඳුවක් අතරා කඩගාන දෙීමේ හැකියාව අපිට තියෙනවා. මුළු මොහොතේ මයින්ඩ්වත් සීමා ගන්න අපිට බැරි වුණා. අපිට පුළුවන්කමක් ලැබෙනවා වතුර බිඳුවක් කඩගාන අහ බලන්න. ඒකට අවශ්‍ය වෙන හැකියාවක් තියෙනවා. ඒ වගේ අනන්ත ගුණ සාගරයක් ගන්න බුදු ගුණ. තුලින් බිඳුවක් කඩගාන දහස්ක සලාගෙන නිවන් දකින්න නිවන් අපේ ගමන අපිට පුළුවන්. ඒක බුදුරණන් අහ දෙන්න ඔය බිඳුව නැහැ බිඳුව ඇති උබල එහෙනම් මේකයි බුදුගුණ විදක් අරගෙන අපේ මුත්‍ය හදා ගන්න පුළුවන්
මෙන්න මෙහෙමයි බුද්ධාගමේ තියෙන්නේ. ඒ වගේම මේ අප්‍රමාණ ගුණ කැටිගල බුද්ධ සීමුක දේශනාවේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාකරණ සම්පන්න දුගත ලෝක විදු මේ ආදි වාක්‍ය. නවරහණී බුදු ගුණය බුදු ඥාන ආදී ලෝකයේ දේශනා බුදුන් මෙන්න මේ ගුණේ යුක්තයි. අතීත ගුණෝක. ගුණ පද ටික භාවිතා කරගත්තත් අපිට බලපෑම දක්වනවා. අපි දැන් ඒ නිසා ඒ ගුණ පද භාවිතා කළා අපිට අප්‍රමාණ බුදු ගුණෝනේ. අපේ ආදී උදාහරණ ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගන්න ඉතිපිසෝ භගවන් කියනම මෙච්චර කාලයක් මේ බුදු ගුණ භාවනාවට කර්මස්ථානයේ වශයෙන් ගත්තේ සමාන බුදු ගුණ කර්මස්ථානය කියලා නවගුණ විග්‍රහය ගත්තේ ඉතිපිසෝ භගවන් කියලා. මුල පටන් ගන්නකොටම පද කියලා කෑවා. අදහහරේ නැති කියලා. ඉතිපිසෝ කියන වදනයක් මේ බුදු ආත්මයේ මේ වේදුර නැහැ. ඒ භාෂා මාධ්‍යයක් නැහැ. ඉතිපිසෝ භගවන්. ඒක හෙන්නව අපි හද කරනකොට පුරුදු කරගන්න ඕනේ. ඉතිවිදෝ ගාථාව කියන එක කියන්නේ මොකද කියලා තියෙනවා. කියනවා කියන්නේ ඉතිවිදෝ වදවා. ඉතින් මේක යම් කාලයකදී මේ ශබ්ද කියන ශබ්ද විලාසය. අර මුඛපරස්තරාවේ නැගන්න මොන විදිහකට වෙනස් වෙන්න විදියන්නේ. ඔය උන්වහන්සේලා ඒකේ යථාර්ථය දැනගෙන තමයි පරිපේත ස්වභාවය දැනගෙනමයි වදන භාවිතා ලෝකෙට දුන්නේ. මුඛපරස්තරාවේ ගේනකොට. හැබැයි පොතේ ලියවර මැද පස්සේ දාන පඬිති ඉතිවිදෝ භගවාගෙන කිය ඉතිවිදෝ භගවා කියලා හද කරලා ලෝකෙට දුන්නාට පස්සේ එයා ගුරු කරගත්ත අපේ අනිබෞද්ධ පෙර ඉතිවිදෝ භගවා කියන කියන පටන් ගත්තා. ඊට පස්සේ ලොකහාමුදුරු කෙනෙක් ඉඳුනේ මහදුරුණා කියන මගේ දුන්නේ කියලා. ඒක අපි ඔබ හැඳ බලන දෙයක් නෑ. අපි තේම භාවිතා කරගෙන අපි දිවිසුම ඉතිවිදෝ භගවා කියන කියන පටන් ගත්තා. දැන් ඉතිවිදෝ කියලා කියනකොට මොකද? ඉස්සත්යේ පිට දැමුව කියන අර්ථයක් ඔගේ ඉතිවිදෝ කියන්නේ. ඉතිවිදෝ භගවා කියන්නේ. මෙහෙ මෙහෙ කාරණා තුලින් ඒ භාගිය උතුනා. ඒ ඉස්සෝ ප්‍රියව තමයි. ඉස්සත්යෙන් ප්‍රිය සත්‍යයෙන් පූර්ණ වූ ඒ භාගිය උතුනා කියලා ඉතිවිදෝ භගවා කියන්නේ. ඔය කාරණා දෙකම අරගත්තත් වලදක් නැහැ. භාගිය උතුනා කියන්නේ ස්වභාවය මේ කියන්නේ කියලා ගුණා මේ කියනවා. ඉතිවිදෝ භගවා කියනවා. මේ ඉස්සත්යේ යහපත විදදමු භගවා උතුනා හන්සේ මෙන්න මේ ගුණා මේ යුක්තයි කියන එක දැනගෙන හැදිරෙ මුත්තේ කියනවා. ඒක අපුරක් වෙනස් කරලා පදේක අදහස වෙනස් කරලා මෙහෙම වෙනස් කරගත්තා. අර සම්පූර්ණම වැරදියක්. අන්න ඒ නිසා අපි දකින්න මේ තියෙන ලොකු වෙනස කොච්චරද කියලා. අපි දෙලින් හිටවා තියෙන උද බීයක. අපි 60 70 උද බීයක්. මුලින් අගලක් හැරෙගොල්ලේ මුලින් කොච්චර හැදෙනවා. අපි මුලින් අගලක් අඩියක් දින මුලින් අගලක් හැදගලොත් එහෙම. අපි හැදේ උඩ මට්ටමේ උඩ මට්ටම කොච්චරද වෙලා. අගල් කීයක් හැදෙනවා. මෙන්න මේ වගේ මේ නවගුණ කර්මස්ථානයේ පටන් ගන්න මුල අර විදිහට පොඩ්ඩක් ඇදගලොත් එහෙම එතන පටන් ගන්න සියල්ලම නැද එනවා ගමන්නේ කොහොමද බලේ නැහැ ඉතිවිදෝ භගවානේ වාර්තාව සම්පූර්ණ අපර කරා ඉතිවිදෝ භගවා කියනම කඩල හුරු කර ගන්න ඕනේ ඒ වගේ පදින් පදේ වෙන් කරලා අර ගන්න ඕනේ පදින් පදේ වෙන් කරලා ගත්තාම මුද්‍රයන් ආන්තියේ ගුණ නමේ හැටියටම පද වශයෙන් අපි කියනවා. ඔයගෙන් අපි දන්නේ නැහැ. අපි දන්නේ නැතුව නම් අපිට වැඩේ සාවක ගෝචර වෙන මට්ටමක් කියනවා. ඒ මට්ටමට වැඩෙන කම ඔය සුන්දරාගේදී භාෂා පද නිසා. අපිට ප්‍රවාහාන්තරයක් ඇතුළු කරපු භාෂාවක් ඕනේ. මේ ලෝකයක් විනාශ වෙනවා නැවත ලෝකයක් හටගන්න යන කාලයේදී නම් මහා කල්ප එකක් ඒවත් අන්තකල්ප අදුවා කියන විශාල කාලයක්. ලෝකෙ හටගෙන හටගෙන පැවතින වෙනදෙන්න පටන්ගෙන වෙනදලා පවතින. මේ කාල හතරක බෙදලා තියෙන අන්තකල්ප විතරයි. මේ තමයි ලෝක පැවැත්ම තුළ යන කාලය. ඕකේ ලෝකේ වෙනසෙන කාලෙදී මෙලෙමින් මැරලා සිදුවෙලා යන අපි ආපස්සට කියන බබලුව කියලා ඉබදිනවා. මේ ලෝකේ වෙනසිනා ඉවරලා අන්තකල්ප විතරේ වෙනදෙන විදිහට අපි ඉන්නේ. වෙනසිනා පවතින අන්තකල්ප විතරත් එහෙයි. ගොඩනැගෙන අන්තකල්ප විතරත් එහෙයි අන්තකල්ප 60ක් එහෙයි. ඒ කාලේ බ්‍රහ්මයා වායිදාගේ වාසාව මතක සුන්දමාවේ. අර බුදුරජාණන් වහන්සේ ලෝකයා ධර්ම දේශනා කරපු ලෝකයා දේශනා කරපු බුද්ධ මාර්ගයෙන් තමයි අපි ලබන්නේ. අන්තකල්ප 80 අන්තකල්ප 60 ලෝක කතා කරගෙන ඉඳලා. අලං කුමාර කරගෙන ඉඳලා. ලෝකේ වැඩිලා ඉඳන් නිර්මාණය වෙලා ඉඳන් මේකේ බහැගත් කාලේ ඉඳලා අන්තකල්ප 20ක් තුළ ඇති කරන පරිවර්තන කාලය තමයි දෙක එක පරිවර්තන මාස හතරක් ගන්න මතක ගන්න. අර වත්නම් අමතක වුණා. හැබැයි අපි අමතක වෙලා ඉන්නේ මොකක් නිසාද? කාර්යය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. ආගේ දෙතේ මොලේ බහැගන්න බහැගන්න අර භාෂාව අමතක කියලා අපි ගොඩනගාගත්ත හදාගත්ත එක එක විවිධ භාෂා හඳුන අපි අදහස් කොමාරු කරනවා ඒ නිසා අපි දැන් මූල භාෂාව අමතක කරලා තිබුණාද
විතරාගී විත දෝෂී විත මොහි ගති හඳ මුල් කරගත්ත. ඒ මාර්ගදී හඳින් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා කරන සම්පන්නෝ මෙකේ භාවිතා කරගෙන යනකොට හඳුලින් අපි ගෙනින ගති ගුණේ කරා. දැන් අපේ මනසේ විතරාගී විත දෝෂී විත මොහි ගුණේ ප්‍රමක්‍රමේ නැඹුරු වෙනවා. ඔබ නැඹුරු වෙන නැඹුරු වෙන්න යම් අවස්ථාවක අර භාෂාවේ අර්ථය වැටෙන අවස්ථාවක් එනවා. කරදි කාලේ අදහස මත වෙන අවස්ථාවක්. එතකොට මේ නම් එක කියා දිලවල කරන දෙයක් නෙමෙයි. අරහන් කියනකොටම කායික මානසික විහාර පරිවර්තනයක් වෙනවා. සම්මා සම්බුද්ධෝ කියනකොටම ඒකනකොටම තව ආකාරයක පරිවර්තනයක් වෙනවා. ඒ හැම පරිවර්තනයක්ම එකින් එකට සාන්තයි ප්‍රතිපදයි. විඥාතන සම්පන්නෝ කියනකොටම තව සුද්ධ මානසික පරිසරයක් උදා වෙනවා. එකින් එකට සමාධි දෙනවා. නව අරහණී බුදුගුණෝට සමාධි නමයක් ලැබෙනවා. මේක කල්යන්නේ යන බුදු වෙන බුදු වෙන්න. තව තමන්ට දැනෙන්න පටන් ගන්නවා. පරිපදේට වෙනස් වෙවි පරිවර්තනයේ. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචර්ණ සම්පන්නෝ එක එක නැගේ පරිපදී නදීනාවේ පරිවර්තනයේ ඔක්කොම සාර්ථකයි ප්‍රතිකර. විතරාගේ විදල්ලි විදමෝ. මෙන්න මෙහිම සමාධියක් නැගෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සමාධියට වැඩෙන්න පටන් ගන්නවා සමාධි ලක්ෂණය. මේක අප්‍රමාණ ගුණ බව ඒක වැඩෙන්නේ. ඔයනික පදෝණී කියන්නේ කියොත් එහෙම අපිට කවදාවත් අර පල්ලෙහා මට්ටමේ ඉඳගෙන නුලක් දත්තයක් පදේ ගන්න කියලා. අර පල්ලෙහා පල්ලෙහා පහත මට්ටමේ අදහසකින් පදේ වැඩේ වෙනවා නිසා. නියම බුදුගුණ හැංගීමේ ඉන්නේ. එයා බුදුගුණ හැංගීම හේතුලින් වතු වෙනවා. අර කියන ගුණයේ ඉඳලා. ඔය කියන ගුණ භාවනා වැළුවොත්. යම් කාලයකින් Tamanthama අධ්‍යක්ෂයක් ලැබෙනවා. මේ පදේන පදේන සමාධියක් තියෙනවා. ඒ සමාධිය උකෝ වීතරාගී වීතදෝටි වීතමෝහි ගුණෙන් යුක්තයි කියන්නේ. සාන්ත බුදුරයන් වහන්සේ ළඟ ඉන්නහම සමානව විවිධාකාර ගුණයන් දෙන්නේ පස්සේ. උන්වහන්සේ විවිධාකාරයෙන් ඇති ආකාරයන් වගේ ඉන්නේ ඉන්නේ කියලා. සමත වැඩෙහිට මේක පටන් ගන්නවා දෙන්න පටන් ගන්නවා ඒ සාන්ත සමාධිය. ඒ සමාධිය චතුර්ථ ධ්‍යාන දැනගෙන ගියනේ. හැබැයි ඔහොම විසුද්ධි මාර්ග වල පොත්වල පස්සේ අරතරදා දෙන්න ගිහිලා කියන බුදුගුණ වලින් උපචාර සමාධියක් ලැබෙනවා නිසා තේින්නේ හැදෙන්න බැහැ කියන්නේ. බුදුගුණ දහම්ගුණ අනුගුණ සිය කරනවා. අපි අපේ මාර්ගයේ වහා දින දැන් ඔය. ඒ වහා පිළිවෙල තමයි හරිම. ඒකෙම තමයි යන්න ඕනේ. ඉතින් බුදුආගම තමයි වහා දින. අප්‍රමාණ බුදුගුණ වලින් උපචාරයක් විනාක් අරගෙන ඥාන සමාධියක් ලබන්න බැහැ කියලා කියන අය. අප්‍රමාණ මෛත්‍රී චතුර්ථ ධ්‍යාන ලැබෙන්නේ කියලා කියනවා. අප්‍රමාණ රෝධනාත්යෙන්ගේ පතුන අප්‍රමාණ මෛත්‍රී චතුර්ථ ධ්‍යාන යන ගුණ කිලේක විග්‍රහය. අප්‍රමාණ බුදුගුණ නිසා බුදුගුණ අප්‍රමාණ නිසා උපචාරයෙන් හැරි යන්න බැහැ කියලා ඒගොල්ලෝ කියනවා. දැන් ගැළපෙන්නේ. අප්‍රමාණ නිසා යන්න බැයි නම් අප්‍රමාණ මෛත්‍රිය යන්නත් බැහැ. එතන කියන්නේ මේ මේක මේ වගේ පැතිරුත් දැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණි එකම ධර්මයක් භාවිතා කරන්නේ. තේර භාවිතයපත් වෙනවා. පූර්ණ භාවිතය අයිහත් යාත් ලබනවා. ඥානත් ලබනවා. මොනවාද එක තරම් බුද්ධානුස්සතිය. මේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉතින් පැහැදිලිව තේරෙනවා මාගේ එකම තමයි මේ වුණා. මේ දේ ඔබට යන්න පුළුවන්. දේරොත් බුදුගුණ සීක්‍රීමත් වෙලිය යන්න පුළුවන් වෙන්නේ පොද. බුදුරජාණන් වහන්සේගේ ගුණේ කොතනද තියෙන්නේ කෙලවරෙදි වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණේ නිතරම මුත්‍ය අතේ යුක්ත. එහෙනම් එතන නම් හිතදී මේ අපි එතන නවත් කරලා අපි හතරමග නවත් තන දෙන්නේ. එහෙනම් අපිට වරදින් නැති මාර්ගය තමයි කර්මස්ථානය බුදුගුණ කර්මස්ථානය. එකින් එක නැති ගන්න පුළුවන්. අපිට යම් කිසි විදියක ඇත්ත වැටෙන්නේ නැත්නම් අනේ මම කොහොමද තේරුම් ගන්න කියලා එක එක නා එක එක විදියට කියලා. ඔකෝ පැත්තකින් කියලා අරහං එහෙම ගන්න. නමෝ අරහං නමෝ අරහං නමෝ අරහං ඒක වලයි. ඔය විදියට. යම් තැනක හැඟවිලා තියෙන හැටිවල තියෙනම් ඔකෝ මතුවලා වතේ අහගෙන කොම්පියුටර් දත්තිය කියලා දෙනවා. ප්‍රැන්ටියෝ කියපු කියලා. මෙන්න හතේ මාර්ගයේ කියන මාර්ගයේ පාදා දෙන නූලක් තියෙනවා. නෝනි මේ අත්දැකලා දාමු යම් දහස් රසයක් ඇද්ද දින හතර දහස් රසයකටපත් වෙලා ප්‍රතිපලයක් ගන්නෙ. ලෝකේ ඊටෙන්ද අලෝක කරන බැලුම් කරන දේවල් අනවිත පොඩියට බඳ මෙන්න මේ යම් කෙනෙක් හිර කළ බැලලා තියෙනවා. නමෝ සම්මා සම්බුද්ධෝ නමෝ සම්මා සම්බුද්ධෝ නමෝ සම්මා සම්බුද්ධෝ කර්මස්ථානය කරේවා. සංකීර්ණ මේ අවිද්‍යාව තුනා දෙක නිසා හටගත්ත පෙරත හටගත්ත යම් කිසි ආකාරයක් නැත්නම් අන්න ඒ සඳහා ඒකෙ මිදිනා. එබඳු වන්නාව බැඳීම හටගත්ත චන්දරාගයක් නැත්නම් මුලින්ම පුරා ගන්න. මෙන්න මේ අදහස තමයි
සම්මා සම්බුද්ධෝ කියන පදයෙන් යන්න වෙන එක අදහස්. අප්‍රමාණ ගුණිතුන් ඔර වෙන්නයි. දැන් ඔය ගුණ මාර්ගයේ ව්‍යාප්‍රේණයට මේ ලෝකේ දසමාර්ගේ නාමංගේ අල්ලා දැලවති බටිව. නවත්තන්න බැ මිදගේ මිදගේ මිදගෙන යනවා. තමයි සමාධිය. ඔක්කොම බැමුන් ඉවරයි. අනේ ගොඩින වන්දන ඔක්කොම ඉවරයි. වැඩි වෙනකම් වදන්න. හැබැයි වැඩි වෙන වලනකොට ඉරේවිද පටන් ගනි තද වෙන පටන් ගනි මොකද? ඉරකෙලෙ බැලගෙන කුටි හදාගෙන ඉතුරුේම අමුතේයි. ඔවා කුඹුලේ යනවා පට ගන්නවා. ඒවා බැලලා තිබෙම නැද වාපිච්චේ මොකද? ඔවා ගැලවිලා පටන් ගන්නවා. කුඹුලේ යන පටන් ගන්නවා. කුඹුලේ යනකොට ඔළුව ඉර වෙනවා, බැඳ ඉර වෙනවා, බෙල්ල ඉර වෙනවා, කඩ ඉර වෙනවා, බොකු ඉර වෙනවා, දැයිනවා. අතපය ඉර වෙනවා. ගණන් ගන්නේ නැවද? මොකද වෙන්නේ? කුඹලා කුඹලා වැලුම්බෝලේ කුඹරෝනේ ආවම පීඩනයක් දැනෙන එක අවස්ථාවක් දැනෙනවා. බක්කාර කුඹුලේ යනවා. එතකම අපම දෙවිපත් වෙනවා. ගණන් ගන්නේ පෙර පෙර මේ අත උසාවේ මේකේ වැලුම්බෝලේ සුලපිපත් මොකද වෙන්නේ? කිල්ල කිල්ල අන්තිම දෙවිපත් බොක් ගන්න ගෙහියන්නේලා කියලා. වැලුම්බෝලේ දෙවිපත්. දවදෙලු. ඊළඟින් මේ නමෝ සම්මා සම්බුද්ධෝ නමෝ සම්මා සම්බුද්ධෝ කියන කියුම් දෙක උලංගන නම වේද. ගන්න ගහන දෙින්නේ එක මැද්දක් තියෙනවා. හිලේ දෙින්නේ නැහැ ගැලෙන්නේ. හැබැයි වීදනේ ඇයිද ගැලෙන්නේ එකපාරට අන්තිමට දාන ගන්න බැ බුදුගුණ දිනනවා මිසක් බුදුගුණ පරිදී. අර යක්ක වන්දන පරිදී. වන්දන ඇදිලා ඇදිලා ගින්න ගන්න හැල්ල. ඕවන් පස්සේ දැනෙන්න පටන් ගන්නවා භවනා වන්දන. ඒක නිදහස් වෙච්ච හැ. ඉර වෙච්ච හැ. ඉර ගැලෙච්ච හැ. ඊට පස්සේ පොතේ හාන්දල. ඒකයි කියනවා කියලා දැනෙන්නේ නැහැ නේද? අන්නේ මුළු ශරීරියෙම දැනෙන්නේ නේද කියලා නිදහස් වෙනවා. අර බන්ධන ඔක්කොම ඉවරයි ඊට පස්සේ. බන්ධන වල බරපතල කැමී හැදෙයිද? බලාගෙන යන්න වෙනවා. ආවද වගේ මේක වෙලාව හම්බුන්නේ නැහැ කියලා පිළිගන්න. කවදාහරි කියලා බන්ධන කුඹුරල යනකම්. ඕකේ වෙන්නද පුළුවන්. අන්න බන්ධන වලදී හිරකලා තිබුණා, ඇස්ව කඩවා දෝස ආදී ගිරේලා තිබුණා. මේ දින මොනවා හරි හිරකලා තිබුණා, බාහිර බන්ධන තිබුණා. ඔක්කොම විලහින් නැති කර්මස්ථානේ තමයි නමෝ සම්මා සම්බුද්ධ. ඔහොම නේ මම ඉරෙන් කිව්වා මේක වලනේ වලනේ කොච්චරද කියලා නේ. එහෙම ගණන් මෙමු දින එකක් නේ. දැන් බැරි කෝරේ දෙක දිහා බලන්න ලකුම් බලනවා කියන එක හරියනවා. දැන් කෝර ලකුම් බලන්න. ඒකයි කරන්නේ. ඒ වගේ බැඳලා තියෙන හිවේ රැඳිලි බිඳගෙන යනකම් වලන්න ඕන. පොතකින් විදිහට අපි දැහැව බැරින්නේ නැහැ. කොච්චර කිව්වද? මායන දැන් අපෝ අපෝ කුමේ. හරි වෙනාලු කුකුරයිද? නහල කුකුරයිද? ඔළුවේ නහල කුකුරයි නැහැ මේ හිවේ ඉඳ පටන් ගත්තොත් කියන්නේ. ඒනම් බුදුගුණෝලිය යරකේ නේද දිනාවක එහෙම ආපදාවක් එන්නේ. ඒවා හැගෙන තමයි අර පිම්බියෙන් දින කුඹුරවහරි. කුඹුරන්නේ ආපදාවක්. අවශ්‍ය කරන්නේ හය එන්නේ උපේයන වෙනවා නේද? ඒවනේ මේ බාධකයක්. අනවන්ගේ විදසයිලිය තියුණොත් ඔක කුඹුර නිදිමිලයි දින දක්වා කුඹුර යනවා. තමන් මේ විදේ වෙලා යනවා කුඹුර. ඒක ගුරුලේ යනවා නේද? පොදන හරියක් එකක් අක් කුඹුරන්නේ නැහැ. දැන් පිළිගන්න අයිල කියන්නේ අමතරව වෙරිද සයි. දැන් පිළිගාව කියන අපි දැන්නේ පැටිෝගේ තියෙනවා. තමයි අමුත ගුණව ඕවා. ඇගැතුලේ තියෙනවා ඉන්නේ ගිනි ගැහිලා. බලන ගැටයක් වාගේ අහු වෙනවා. මේක බලාගෙන යනකොට දැන තදෙලන් හිර වෙනවා ඉතින්. බය වෙනද වැටුම් මොකද? අර ගැට ගැහෙද්දී අමතර සයිලේ කුකුල්ලා ගිහින් ඒක පිටිකක් වෙලා යනවා. පස්සේ මොනවද කියන්නේ? පිළිකා ඉවරයි. මෙන්න ඒක කරන්නේ නැහැ. මේ ඒක තේරුම් ගන්න මේක ඉවර වෙනවා කියන නිසා දැන් ඉඳෙනවා ගැටුමයි බෑනේ. ඒක මම බලන්නේ වැඩක් නෑ අබලගුණත් එහෙම. අපි බලහත්. එහෙම කරන්නේ તો හරියට කරගෙන යන්න ඕනේ. ඒ වෙනයි කරගන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙලෙකුට නිදිමත වෙනවා. කියන එක තේරෙන්නේ. එක විදිහට ඉඳෙන්න වට ඉන්න බෑ. දැකලෙනවා. දුගුල්දී වෙනවා. ඒ විදිහට නමෝ විද්‍යා ධර්ම සම්බන්ධව නමෝ විද්‍යා ධර්ම සම්බන්ධව නමෝ විද්‍යා ධර්ම සම්බන්ධව වළාගෙන යනවා. ඔය මලින් අර ඔක්කොම සරණ ගතියකව සංගත වෙලා දිනවා. ඔතන දැනගැනීමේ හැකියාවදී මානසිකත්වය එල්ලලා ඉන්නේ විද්‍යාව පහළ වෙච්චි. විද්‍යාඥයෙක් පහළ වෙච්චි. අපාරම බව දුර වෙලා සංවර බව ඇති වෙනවා. ඒකෙන් පරිදි තමයි නමෝ විද්‍යා ධර්ම නම. නමෝ කියන්නේ එක පැත්තකින් කියන ගුණයට නමස්කාර කිරීම. නැයි කියන ගුණයට නැමෙනවා. මම ඒ ගුණයට ගන්න නැමෙයි කියනවා. මේ පරමාර්ථය. ඒ උතුම් ගුණයට වන්දනා කරනවා. මේ සම්මතයි. සම්මත ප්‍රතිපලයක් ලැබෙනවා. පරමාර්ථ ප්‍රතිපලයක් ලැබෙනවා. නමෝ කියන වචනයෙන් කියන්නේ මොකද? නමේ සාරය නැමෙන්නේ. ඒ ඒ ගුණයට නැමෙන්නේ කියන කෙනා මම ඒ ගුණයට නැමෙනවා. ඒක සාධාරණ කරන වන්දනාවක් නෙවෙයි. නම් මේ ගුණයට නමස්කාර කරනවා කියන සම්මතයක් තියෙනවා. උතුම් ගුණයට වඳිනවා පොදෙනවා. ඒ සම්මතයි. ඒකේ පිනක් තියෙනවා. පිනක් වැඩි නම් උසිරියක් වැඩි වෙනවා. උසිරිය වැඩි වීම ආයමාගේ පූර්ණ වෙනවා. පින වැඩි වීම
විනෝදිනෙ විදිනවා. ලෝකේ මිලන විද්‍යාව පහල කරනවා. ලෝකේ මිලන වැළඳ අවිද්‍යාවෙන් දෙපැතිම විදිනවා. අභ්‍යන්තර ප්‍රඥායි බාහිර ප්‍රඥායි දෙකෙම විදිනවා. නම ලෝක විදිනවා. මේ වෛද්‍ය කර්මස්ථානිය ගත්තාම ඒ හැම ආකාරයෙන්ම කර්මස්ථානිය බලන්න ඡන්ද උපින විදිය. එක දිනක ඉඳලා වල කර්මස්ථානියේදී වෛද්‍ය ක්‍රම නමයෙන්ම තමන්න ගැළපෙන එක විහිද කරගෙන වුණා. ඒකේ වලාගෙන වලාගෙන ගිහලා ඒකෙන් ජය ගන්න. ඔය කෝකෙන් කියන ළමයි කියවල. ලෞතික ලෝකෝත්තර සුභදිට්ඨිය. දෙවැත්තම ලැබෙනවා. මොන පොළියේ වල්මන පුර නමයෙන්ම කියන විදිහට ඔය අවනාදී දුරුනේ රාතාව කියනවා. ඨීක කරනවා. එහෙනම් කර්මස්ථානිය වශයෙන් නේද ගන්න. එල්ලක ගන්නොත් නම් අම විහිද අවස්ථාවට එහෙම ගන්න ගියනම් බාධක පැන්නේ එකක් දැනලා එල්ල කරලා ගන්න. ඉතින් මිදෙන්න පුළුවන්. බුදුන් දී කියලා බුදුගුණ දී කරලා. බුදුරයන් වහන්සේ මෙබඳු උත්තරේ මම මෙබඳු ගුණයට කරු කරලා මාතේ ඉන්න මගෙන් දී කියලා දැක ගන්නවා කියලා එහෙම හදාගෙන බව කරනවා. ඒකක් කරගන්න ඕනේ අපේ. කාර්යයන් දෙවියක් මොකක් හොයක් ආපුලා. වීතරාගී වීතදෝෂී වීතමෝහි උද්භයානන් හන්සේගේ ශ්‍රාවකී ක්‍රම මත ඇයි මේ කාර්යය? ඇයි මේ දෙවියයි ඇයි මේ මොහොතේ? ඒ විදිහට මෙතන එකිනෙකට එකිනෙකට දුක් කරගත්තාම අපිට අපාරණාවෝදී නබරන්න පුළුවන්. මේ බුදුන භාවනාව නිවන් දකින්න ගම ඇති මාන්නේ එකම ධර්මයක් පදන්න ඒ ධර්මයේ ඔබලාට හේතු ආකාරයෙන් ගොන්න කළා අයත් ඒ ලබා දෙනවා කියලා කිව්වොත් ඔය ධර්මවල දෙන්නේ මේක බලන්නක භාවනාවේ පහතම දෙන්නේ ඕක දසේ පහතම ලැබලා තියෙනවනේ ඔය මෙහෙම ඔතේ වෙලා ඉන්නේ එහෙනම් බණහල ඇත්තට අර්ථයෙන් දේරු කරා ඉන්නේ ඉන්න ප්‍රශ්නය නෙමෙයි දේවිය මාර්ගයේ භාවනාව කරන එක කරන කම බුදුන භාවනාව ඔය විදිහට ගන්න පුළුවන් මේ සංඥා වේදයිත නිරෝධය පහදා දෙන්න කියලා කියනවා. මේකත් ඉන්නේ ඒ වගේම දෙයක්. සංඥා වේදයිත නිරෝධය කියන වචනේ පෙන්නන්නේ මේක කරන්න නවානුකූල සමාපත්තිය සම්පවදින්න ඕන. දේව සංඥා නා සංඥා යතන කියන ආව තැනට ගිහිල්ලයි. එතෙන්දී දකින්නවා සංඥාවේ අහාරත්වය. වේදනා සංඥාවේ මනෝ සංකාරය එතෙන්දී දකින්නවා. ගොඩ නැගෙන හැටි දකින්නවා, ගෙවෙන හැටි දකින්නවා. කිසිම හරයක් හිත නොකර ගෙවිලා යන හැටි දකින්න. උස්සාහයෙන් විරියෙන් ගොඩනගෙන හැටි දකින්න මොහොතක් මොහොතක් ගන්න. කුස්මක් උඩට ගන්නවා, පල්ලෙ හදන්නවා, උඩට ගන්නවා, පල්ලෙ හදන්නවා මෙන්න මේ විලාසය යන කාර්ය වාදේ. වේදනා සංඥා ගොඩනගෙන සංකාර වාදේ, මනෝ සංකාර වාදේ. ගොඩනගලා දුන්න ටික ක්‍රියාත්මක කරලා වේදනා සංඥා සහගත මානසිකත්වයේ විද්‍යාමාන කරනවා. ඒ විද්‍යාමාන කරපු මානසිකත්වයේ ගෙවිලා යනවා. නවදා තායි ගොඩනගන්න ආයි වේදනා සංඥා මනසින් ගොඩනගන්න ඕන. ආයි ගොඩනගෙනකොට මොකද වෙන්නේ? ආයි මනස ක්‍රියාත්මකයි. ආයි වේදනා සංඥා විද්‍යාමාන. ආයි බලාගෙන ඒ දිහා බලාගෙනවට පේනවා. ඒක බලා සිටියේදී කෙවිල යනවා. කෙවිල කෙලවර වෙනවා. මෙන්න මෙතින් දකිනවා හිත කියන්නේ. දැන් දැනෙනවා හැඳිනෙනවා කියන්නේ. සදාතනික වස්තුවක් නෙමෙයි. ගොඩනගන නිසා හටගන්න ඵලයක් කියලා. හිත නිසා හිතෙන්ම ගොඩ නගනවා. ගොඩ නගාපු නිසා හිත විද්‍යාමාන වෙනවා. ප්‍රහාරණය වෙනවා. එතකොට ඒ දනකූලව දැනෙනවා හැදිනවා. ආයි යලි යලි ගොඩ නගන ශක්තිය නුදුන්නු. දුන්න ශක්තිය ගොඩ නැගිලා ආයි බහැර යනවා. බහැර යනකොට ආයි දැනගන්න හැදින ගන්න පුළුවන් හැකියාව අඩු වෙලා යනවා. දැනෙන හැදිනෙන හැකියාව. මොකද දැනෙන හැදිනෙන්නේ? ඉන්නවායි කියන එක දැනෙනවා, ඉන්නවා කියන එක හැදිනෙනවා. බාහිර හඳුනා ගැනීම නෙමෙයි මේ කියන්නේ. ඒ වේදනා සංඥා වෙනවා. රූපයක් දකින්නවා එක දන්නවා, දැනගන්නවා හඳුනා ගන්නවා කියන එක වෙනම සංඥාවක්. ඒකත් මනෝ සංකාර තමයි. නමුත් ඒක ඕලාරිකයි. ඒ ඕලාරික දැනීම හැදිනීම කියන ඒවාත් මනෝ සංකාර වුණාට. සුකුම වූ නැණ ඉදාම සිවු මනෝ සංකාරය. ගොඩ නැගෙන්නේ නේව සංඥා නා සංඥා යතනෙ. එතින්දි තමයි දැනෙනවා කියන එක ගොඩ නැගෙන හැටි දකින්නේ. ඉන්න බව දැනෙනවා. ඉන්න බව හඳුනනවා. ඉන්න කෙනාට රූප දැනෙනවා, ශබ්ද දැනෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. ඔව් රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා, ස්පර්ශ හඳුනනවා. මේක ඕලාරික සංඥාව. ඕලාරික වේදනා සංඥා ඒවා. දැන් මනෝ සංකාරී මුල ළඟින්න. නේව සංඥා, නා සංඥා යතන කියන අරු අත්ව සමාපත්තියේ යන්නේ රටවෙන සමාපත්තිය. අටවෙනි සමාපත්තිය තමයි දකින්නේ. හිත තියෙන බව දැනෙනවා. හිත තියෙන බව හඳුනනවා. ඉන්න බව දැනෙනවා. ඉන්න බව හඳුනනවා. ඔච්චරයි ඉතින් තියෙන්නේ. එයින් එහාට ඉන්න බව දැනෙන්නේ නැහැ, හැදිරෙන්නේ නැත්නම්. එයින් එහාට හිතන සම්බන්ධ කිසිවක් නැහැ. මෙන්න මෙතින් දකින්නවා.
ඉන්න බව දැනෙන්නේ ඉන්න බව හඳුනන්නේ. ඉඳීම දැනගැනීමට හඳුනාගැනීමට මානස මෙහෙයවීම නිසා බලාපොරොත්තු වෙන නිසා. එහෙනම් දැනගැනීමේ බලාපොරොත්තු දැනගැනීම සඳහා මතුවෙච්ච මනෝ විඥානය. මනෝ විඥානය මතු කරන්නේ දැනගැනීමට හැඳිනගැනීමට සඳහා තියෙන බලාපොරොත්තු වෙන නිසා. දැනගැනීමට හැඳිනගැනීමට යම්කිසි වේදනා සංඥා නිපදෙවුවා නම් ඒවා ගෙවිලා යනකොට කිසිවක් ඉතුරු කෙලෙත් නැත්නම් දුන්න හරයකුත් නැත්නම් නිපදෝක්කුවේ එතෙන්දී ඔහු අවබෝධයක් ලබනවා. මේ දැනීම හැඳිනීම මොකට නැගනවද? මොනවාද මේක නගන්නේ? මොකටද ජීවත් වෙන්නේ? ජීවිතයක් ඇයි ගොඩ නගන්නේ? ඇයි මේ ඉදීම ගොඩ නගන්නේ? ජීවිතයක් ගොඩ නගන්නේ මොකටද වැටහෙනකොට? ඒ සඳහා කරන උත්සාහය වීර්යය අත්හැරියාම සියලු උත්සාහ සියලු වීර්ය අවසානයි. එහෙනම් අවසාන අන්තිමට සිවිච්ච දුක් මාත්‍රය විතරයි. ඕකත් අත්හැරියාම පූර්ණ නිදහස. ඔන්නෝක දැකහම මොකද කරන්නේ? දකින්නවත් එකම අවබෝධයත් එක්කලාම හිත ගොඩනගෙන දැනීම හැදිනීම ගොඩනගෙන බලාපොරොත්තු සුන් වෙලා යනවා. සුන් වෙලා යනවත් එක්කලාම යලි දැනීම හැදිනීම ගොඩනගෙන ගියාම දැන දැනම අන්තිම තිතර ගිහිල්ලා නිවිල යනකම හිතුම් බව දැනෙනවා. දැනෙන බව දැනෙනවා. හඳුනාගත්ත බව දැනෙනවා. හේතු අතරේ වියලාට අන්තිම හේතු නැත්නම් දැනීමත් ඉවරයි හැදිනීමත් ඉවරයි කියන නිරෝධ වෙනවා දැනෙනවා. නිරෝධ වුණාට පස්සේ නිරෝධ වෙලා ඉන්නකන් දැනගන්න හඳුනාගන්න හිතක් නැහැ. අන්න ඒ ටික දැනගන්නට කියන සංඥා වේදයිත නිරෝධය ලබන්නේ ඔළුව තෙන්. පොතෙන්ද යනකන් ඉන්නේ සංඥා නිරෝධ වෙනවා. මොකක් නිසාද? හිත ඇකිලෙන නිසා. හිත තීක්ෂණ නොවිච්ච නිසා. හිත ඇකිලෙනකොට ඒකෙන් හටගන්න ස්වභාවය තමයි සංඥා නිරෝධ වෙන්නේ. කල්යහා පරිහා ධානවලින්ද ඕක වෙනවා. සංකීත චිත්තං වා සංකීත චිත්තං කීති පජානාති විකීත චිත්තං වා විකීත චිත්තං කීති පජා මේ හිත දැනගන්න චිත්තාන පසනාලියෝක දකින්න ඕනේ. මේ නිරෝධයට පත් වුණා නෙමෙයි. මේ හිත ඇකිලුණා. මේ සමාධියේ බැරුව විසිරෙනවා. ඒ විසිරෙන හිත මේ ඇකිලුණා හිත. මෙන්න මේ දෙක මනසේ දැනගන්න ඕනේ චිත්තාන පසනාවේ. ඇයි මේ විසිරෙන්නේ? ඇයි මේ ඇකිලෙන්නේ? ඇයි මේ සංඥා දැයින් නැතුවේ? සංඥා දැයින් නැතුවේ වගේ දින උගටලීකම කම්මැලිකම තේරුම් ගන්න බැරි කම හේසා වුණ දෙයක් විතර මේ උපරිම ඵලයේම නෙමෙයි කියලා තමාගේ නෝන සමාසෝචන කර ගන්න ඕනේ. සෝචනලා ඒක මොහයට අයිති කියලා දැන ගන්න ඕනේ. ඒක අවිද්‍යාවටයි මුලාවටයි අඥාන භාවයටයි. එහෙනම් මෙතින්ද අපි දකින්න ඕනේ අපිට යම්කිසි සංඥාවක් නිරෝධ වෙන බව අන්තිම නියම යථාර්ථය දකින්නවා. නේව සංඥා නා සංඥා දෙකෙන් හිත දැනීම තියෙන්න ඕනේ. අන්නේ දෙන්නේ දකින්නවා. ගොඩනගන යමක් ඇත්නම් ගොඩනගන තාක් මන් දකින්නවා. ගොඩනගන්නේ නැකින් නැත්නම් දකින්න දෙයක් නැදින් නැගින් නැති නිසා මේ දැකීම නැත්තේ. මේ දැනීම හැඳිනීම නැති එකයි. දැනීම හැඳිනීම ගොඩනැගෙද්දී මට දැනෙන්නේ නැහැ හැඳිනෙන්නේ නැහැ නම් ඒක වගේ තියෙන අනුපාඩුවක්. ඒක නුවණේ තියෙන මදපවක්. තීක්ෂණ ප්‍රඥා නැතිකම. අන්නේ ඒක දකින්න ඕනේ. ගොඩනේ කොතෙන්ද හැවටිලා මේ අතරමඟ ගිහින් නිරෝධයට සම්බන්ධයි. මොකුත් දැයි නැතුව ගියා. ඊට පස්සේ හද දැතු වෙ ඉන්නවා. බොහොම සන්තෝෂයෙන් ඉන්න නිරෝධය සම්බන්ධව මට පුළුවන් කියලා. අන්තිමට මොකද වෙන්නේ? දැනෙන්නේ නැතුව ඉන්න උකරලී හිත. පුරුදු කළොත් එහෙම. මිත්‍යා සමාධියක් වෙරිලා. මතක නැති වෙලා පටන් ගන්නවා කරනකෙන එක වැඩක් වගේ. ඊය කාර්යයක් කරන ලෝකද වෙන්නේ. කෑවද මතකත් නැහැ, ඉතියද මතකත් නැහැ, බුදියා ගත්තද මතකත් නැහැ, රෙද්ද හේතුවද මතකත් නැහැ, රෙද්ද ඇඳගත්තද මතකත් නැති වෙනවත් තියෙන ඉඩ තියෙනවා. අන්තිමට. ඒනි හරි බලන්න එකයි ඒක. ඉතින් භාවනා කිරීමේදී විශේෂයෙන්ම දැනගන්න ඕනේ කර්මස්ථාන වඩනකොට අන්තිම කෙලවට යනකම මෙහෙම යන්නේ කියලා. ඒක හරියට අහගන්නකොට කරන් ගියොත් අතර මානිනවා. ඒ උනාට ඒක හරිය අකමැතිය උතින් පන්නවා ගන්න හරිය අමාරුයි. මොකද හැමතැනම දැන් තියෙන්නේ අත්දැකීමක් නැතුව භාවනා දීපු කර්මස්ථාන ආචාර්යවරු නිසා. ඔය ඇකිලෙන් දැන් නිරෝධිය කියන මිනිස්සු අවතාර. මොකද යහපත් භාවනා නියෝගීව කටයුතු කරගෙන නිවන් දකින්න හේතු වාසනා තියෙන අය. ඔතෙන් හවටලා අතර මං කරනවා. දැයිටි වැඩි නිරෝධිය සම්බන්ධින් පුළුවන් දැන් අනාගාමී. බුදුරජාණන් හත් දවසක් හරි නිරෝධයෙන් ඉන්න පුළුවන් කිය කිව්වෙන් හවස් කරනවා. ඒ බුද්ධිලම් කියන්නේ පැයක් ඉන්නවා, දෙකක් ඉන්නවා, තුනක් ඉන්නවා, පුරුදු කරගෙන ටික දවසක් යනකොට. ආසේවිත භාවිත බෞලිකිත කලේ අරගෙන උක්කටදී හිත හැඟවිච්ච හිත තේරුම් ගන්න මානසිකත්වයේ වේදෙන්ද ආවර්ජන කරන්න බෑ. ආවර්ජන ඥානෙ නෑ. ආවර්ජන ඥානෙ නෑ. දිනසයි වේන්නේ නැත්තේ තමයි දැනෙන බව හැඳින්නේ බව. දැන් කෙනෙක් සීන් නැති කරගහම ඌට දැනෙන්නේ නැහැ, හැඳින්නේ නැහැ. මොකද උනේ? හිත ඇකිලි ගියා. ඇකිලි ගියාට පස්සේ
operation කරනවා කැලි කපනවා දන්නේ නෑ. හිත ඇකිලුණා මිස නිරෝධයටපත් උනා නෙමෙයි. ආ නිරෝධය කියන එක දැනගන්න වේදනා සංඥා ගොඩ නැගෙන්නේ යම් තා දුරද. මෙන්න මෙතේ සංඛාරපත් වීම මේ විඥාන ගොඩ නැගෙනවා. වේදනා සංඥා මනෝ සංඛාර ගොඩ නැගෙනවා. මෙන්න මේකයි හේතු. මෙන්න මේ හේතු නිසා ගොඩ නැගෙන නිසා මේ ගොඩ නැගෙන්නේ. අන්තිම කේස් ගහ අන්තිම තිත ගොඩ නැගෙන කම්. නිකා හම්බ වෙන්නේ නැහැ ගොඩ නැගෙන නිසා නැගිනවා. මෙන්න ගොඩ නැගලා නතර කරගුවාම නැගින එක බැහැලා යනවා. ආයි ගොඩ නැගුවේ නැහැ මේක නැගින්නේ. ඒ නිසා මේ කෙලවර වුණා. අන්න එහෙම සංඥා නිරෝධය දකින්නකොට දැන දැන මේ සංඥා නිරෝධ වෙනවා දකින්න. මෙන්න මේක දිනන සංඥා වේදයන් නිරෝධය කියන්නේ නවෙන් නවානුපුර සමාපති නවෙන් සමාපස්ති. ඔයි මෙහෙර කාටවත් සංඥා වේදයන් නිරෝධය කියලා හවල් ඉන්න බෑ. සංඥා අකුලවගෙන ඉන්න පුළුවන්. අකුලුන් සහගත සංඥා මහා භයානකයි. ඔකට පුරුදු කරගත්තත් අසන්නේ හත්තේ උපදිනවා. සංඥා නැති නිසා. චතුර්ථ ධානයේ ඊට වැඩි අසන්න වෙනවා. අසන්න වුණොත් මොකද වෙන්නේ? ඒක නිවන කියන්නේ 10 රුපියක නේ. නිවන දැකේ නැහැ. මනෝ සංකාර පිළිබඳ අවිද්‍යාව දුරු කරගන්න ඔහු දන්නේ නැහැ. මේ මනෝ සංකාරයි මේ මනෝ සංකාර සමුදයයි. ඒක දැකේ නැහැ. මේ මනෝ සංකාර නෝදැයි මේ මාර්ගය කියලා දැකේ නැහැ. එහෙනම් මනෝ සංකාර පිළිබඳ චතුරාර්ය සත්‍ය දැකේ නැති කෙනා. අරිහත්ත්වයටපත් වෙන්නේ බෑ. නාන්ගේ සංඥා වේදයන් නෝදේට සම්බන්ධින්නත් බෑ. ඉතින් අපි මේක දකින ගන්න ඕනේ. මේක තමයි මනෝ සංකාරය. මේ ඉතාසිය වූ මනෝ සංකාර. මේ මනෝ සංකාර රැගින්නේ මේ මනෝ සංකාර වලට හේතුව. මේ මනෝ සංකාර නිරෝධය. මේ නිරෝධ කරන්න හේතු නිරෝධ කරන මාර්ගය. මෙන්න මේ සංකාර වැඩිම හේතුව දැකලා ඒක නිරෝධ කරමු. මේ සංකාර නිරෝධ වෙනවා කියලා දැක්කම. හේතුව නිරෝධ කරලා ඵල නිරෝධ කරමු දාන. අන්‍යා සංඥා වේදයන් නිරෝධයට සම්බන්ධයි. ඉතින් ඒ මෙහා සංඥා වේදයන් නිරෝධයක් එහෙම නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ කකේ. සමහර අයට උපචාර කියන පළවෙනි අවස්ථාවට එනකොටම සංඥා නිරෝධ වෙනවා. භාවනා වේලකට ටිකක් වෙලා ගියා දන්නේ නැහැ උඩවක් කඩා වැටලා එහෙම නිඳ ගිහිනවා. නිඳ ගිහිල්ලත් නැහැ. මිචිත් නැහැ. අන්තිර බලනකොට කටේ කෙල ඔක්කොම හැරිලා බිමයි. වැකෙලා බලනකොට සමහර හොටු කෙලහොටු වැකෙරෙනවා. ඔළුව පහත් වෙලා ඇරෙනට පස්සේ දන්නේ නැහැ කවුරුත් අල්ලු කරලා කතා කරලා බැලුවත් ඇඟට සත්තු කරලා දැනෙන්නේ නැහැ. කොහෙද හිටියේ මොකද වුනේ? මනස කොහෙද තිබුණේ? ඒක මතක වෙන්නේ නැහැ. කායර මිහ ඔළුවෙන් දැනුනේ නැත්තේ මොකද? ඒ මොකද මට ඒක දැනුනේ නැත්නේ. හිත දැනුනේ නැත්නේ. ආයෙනම ඔයා නිරෝධයටපත් වුණා කියලා බොට්ට මේ කර්මස්ථාන ආචාර්යවරු සම්මත කරනවා. ඒ මිනිස්සුයි බොහොම සතුටින් ඇවිල්ලා ඉඳලා අනාගාමි වුණා කියලා හිතාගෙන ඕක වලවල් ටික කාලයක් ඉඳලා පස්සේ කෑවද? කෑවද ඇත්තට මතක නැහැ. නෑවද? ඇත්තට මම නෑවද? මට මතක නැහැ. ඒ අහනහන එකක් අකව මතක නැහැ. අන්තිම අනාථ සත්‍යෙට වැටෙනවා. මේ හරි බයන්නේ නිසා ඒකට වහින්න එපා. යථාර්ථයේ සංඥා වේදා නිරෝධයට යන්න නම් එයා දැනගන්න මෙන්න ප්‍රථම අධ්‍යයනයේ මම සමවැදුණා. මම දැන් ඉන්නේ ප්‍රථම අධ්‍යයනයේ. මම ද්විතීයික අධ්‍යයනයේ සමවැදුණා. දැන් ඉන්නේ ද්විතීයික අධ්‍යයනයේ. හොඳට මහැදිලි වැටෙන්නේ වැටෙනවා වැඩි. දැන් තෘතීයික අධ්‍යයනයේ. ඊට තරම මනාව පැහැදිලි. චතුර්ථ අධ්‍යයනයේ ඊට තරම පැහැදිලි. ආකාසානංචයදී. ඒක ඊට තරම පැහැදිලි. විඥානංචයදී ඊට තරම පැහැපත්. ඊට තරම දැනීම සහිතයි. තීක්ෂණයි. ආකින්චඤ්ඤාදී. ඒක ඊළඟ තීක්ෂණයි. නිවසඤ්ඤා ආසඤ්ඤාදී නෙවෙයි ඉන්නේ. අටවෙනි සමාපත්තිය. ඒකත් තීක්ෂණයි දැනෙනවා. මෙන්න කෙලවර කරා. දැන් ඉතින් හිතක් මෙලි කළා. මනෝ සංකාර නැගිටින චාන්තිම හේතුව අතිවර කළා. ඊට පස්සේ ආපහු වරුදාගෙනවා. සංඥා නිරෝධ කරවිනේ සංඥා වේ හේතු නිරෝධ කරපු නිසා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙද්දීම සංඥා නිරෝධ වුණා. ඒකම දැනගෙනමයි සිද්ධ වුණේ. මම මෙතෙක් කල් අදිස්ථාන කරගත හේතු නැගින් නැති වෙන්නේ. අදිස්ථානයේ වැඩි ඒ කාලේ ඉඳන අදිස්ථානයේ වෙනකොට ආයි සංඥා ලැබුණා. ඒ නිසා මේ ආයි සංඥාවට ආවා. නිව සංඥා අසංඥා දෙන ආයි මං ආයි මේ ක්‍රමයකට. අන්න එහෙම දැක ගන්න පුළුවන් නම් තමයි නවානුපුර සමාපතිය කියලා මේ සංඥා වේදයිත නිරෝධ සමාපතියට සම්බන්ධින පුළුවන්. ඉතින් ඒක වරද්දාගත්තොත් එහෙම ඒ නිහ සංඥා වේදයිත නිරෝධ සමාපතියක් නෑ. එහෙමත් මෙහෙම වෙනවා. අසංඥ වෙන්නේ නැහැ නම හිත ඇකිල්ල යනවා. අසංඥ ආර්ය සත්‍යයට පත් වුණ කෙනෙක් ඉන්නව නම් ආර්ය සත්‍යයට පත් වෙච්ච කෙනාටත් ඒතන තියෙන්නේ විදර්ශනාව තුළින් හැදෙන්න පුළුවන් ප්‍රඥාව. අර සමතේ වෙන පුරුදු කළ යුතු එකක්. ඒ නිසා අතන කියනවා මේ මේ ඒ දෙකෙම යුක්තයි.
එතන පෙන්නන්නේ උපතෝ විමුක්ත ප්‍රඥා විමුක්ත චේතෝ විමුක්ත දෙක. චේතෝ විමුක්තිය කියන එක ප්‍රගුණ කරගත්ත විත්ත. ඉතින් එහෙම නැත්නම් ඒ ප්‍රගුණ කරගන්න වෙලාවෙදී මේ උපදේශ අරගෙන තියෙන්න ඕනේ. ඒක සසර වඩලා තියෙච්ච පුරුද්ද තියෙන්න ඕනේ. අත්ත සමාපatti වලු සසර පුරුද්දක් තිබුණා නම් එයාට නිරායාසයෙන්ම අරගෙන අසංයීත වැඩෙන්නේ නැහැ. භාවනාවේ ඉන්නකොට එකින් එක තලින් තලයට වැඩිගෙන ගිහිල්ලා ක්‍රමානුකූලව යනවා. ඉතින් එහෙම නැති කෙනාට අර විදිහට අතරමඟ නතර වෙනවා. ඇකුළුම් හිතේනවා. හැබැයි ඇකුළුම් හිතේන එක එකක්. ඇකුළුම් හිත දෘෂ්ටිගත වෙන එක තව එකක්. මේ ඇකුළුම් හිත සංඥා නිරෝධය කියන නිගමනය කරගත්තොත් ඒක තව එකක්. මාර්ගඵල අවබෝධය ඇති කෙනෙකුට නම් ඒක දෘෂ්ටිය එන්නේ නැහැ. එයා දකිනා මගේ හිත ඇකිලුණා. පුරුණ වුණේ නැහැ කියලා. දැන් ලෝකේ අහාරත්වයේ තේරුම් ගිය කෙනාට තීන විද්‍ය දුරු වෙනවා. තීන විද්‍ය තමයි ඔය අහුරන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය උද්දච්ච කුකුච විතිකීච්ඡා කියන පංච නීවරණ සෝතාපන්න ඵලී දුරුවාට පස්සේ තීන විද්‍ය දුරු කරපු කෙනාට උතෙන් හැඟෙන්නේ නැහැ හිත. මතුවෙලා හිනා. එදින්ද යන්නේ ඉස්සෙල්ල. වැඩින්නේ නැහැ. ඇකිලුම් හිත එයා දැනගන්නවා. ඇකිලුම් හිත කියලා දැනගන්නවා. හිත ඇකිල්ලම නවතිනවා. හැබැයි ඒක Nirodhi කියන එක මෙතන බහින්නේ නැහැ. එයා දකින්න Nirodhi කියන විදිහක් නැහැ තාම. මට මේ ඉහත කල්පනා කරලා ගියා. කල්පනාවෙන් තිබුණේ. අනිත් එක දකින්න. ඉතින් අහගෙන ගියාම යතේ ආගත්තේ උපනිශ්‍රේ වෙනවා. ශ්‍රවණය කළේ නම් ක්‍රමී දැනගත්තාම මේක උපනිශ්‍රේ වෙනවා. එහෙනම් ඒතුලින් නිගමනය කරගන්න මේ වෙලා තියෙන්නේ සංඥා ඇකිලුමට කියලා. ඉතින් සංඥා ඇකිලුම අසඤ්ඤ භාවනාවක් වශයෙන් වෙලෙන්නේ. ඇකිලුම ඒකේ දෘෂ්ටි වශයෙන් පිහිටියොත් අන්න ඒකයි. ඒ දෘෂ්ටිය නොපිහිටියොත් ඒක වෙලෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියකින් ඉඳ විදිහක් නැහැ. මොකද එයා ඇකින්දි ඒක දකිනවා. එයා දහම වැහින්නේ නැහැ. දහම පහළ වෙලා. දහම පහළ වුණා නම් කවදාවත් ආර්යයන් දකින්නා වූ නිරෝධයේද බාහිර තැනක නිරෝධ සම්මතිය දින්නද බැහැ. හැබැයි එයා ඒ විලෙම දැනගන්නා මම පූර්ණ වුණේ නැහැ කියන එක. ඒ දැනගෙන ඉවිල්ලා එයා ආයි වදනවා. එයා දෘෂ්ටිය නොපිහිටා වඩනකොට අතන ඉක්ම යනවා. ඉක්ම ගියට පස්සේ ආයි සීපිනවා. ඊට පස්සේ නැවත නැවතත් ඒ නින්දේ වැටෙන්නේ. ඒකයි. ඒකේ වැරුණොත් තමයි දෘෂ්ටි වශයෙන් ඒකෙන් පිට යන්න බැරි. ඉක්ම යන්නේ නැති. ඒක පුතර්ජනියෙකුට සිද්ධ වෙන එකක් නිසා. ආර්යයන්ට සිද්ධ කරන්න බෑ ඒක. ආර්යයෝ ඒ කියන්නේ සංඥා ඇකුළුම් හිතේ වැටෙනවා. යලි යලි ප්‍රගුණ කරලා ඊට අමතු කර ගන්නවා. මොකද අසඤ්ඤ වෙනවා නම් අසඤ්ඤ වෙන්නේ දෘෂ්ටියක් නිසා. ඒ දෘෂ්ටි ආර්යයන්ට බෑ දෘෂ්ටි ඉවත් කළා ඉවරයි. ඔය සංඥා වේදයිද නිරෝධයේ පහළ වෙන්න නම් සංඥා වේදයෙන් සංඥා නුදැනෙන සත්‍යෙටපත් වෙන්න ඕනේ හේතු ඇතුව. සංඥාවට යම් හේතුවක් ඇද්ද ඒ දාකල් හේතුවේ ඵලයේ වශයෙන් සංඥාව ගොඩ නැගෙනවා. සංඥාව ගොඩ නැගෙන හේතුව නැද්ද එතන සංඥාව ගොඩ නැගෙන්නේ නැහැ. මේක දැකලා ඉවරයි. එදා පොතෙන් හරි සංඥාව ගොඩ නැගෙන්න තිබිච්ච හේතුව නැති වුණා. එයාත් ඒ හේතුව නැති වුණ බව දකිනවා. එදා ඵලයේ නැති වුණ බවත් නුඹට ගෝචර වෙනවා. එදා දැනදෙනම සංඥා වේදයිත වෙන්නේ. අනිකයි අවේදයිත වෙනවා කියන්නේ. වේදයිත වෙන්නේ නැහැ. දැනදෙන නෙමෙයි. අනිකයි යන්නේ. ඇකුළු හිදී ස්වභාවය ඒකයි. දැන් ඒකෙදී මේ බුද්ධිලාගේ ආදීනව දකින්න ඕනේ. ඒ බඳු தත්ත්වයේ ඒ බඳු ආදීනව දකින්න ඕනේ. මේ සංඥා ඇකිලීමේ ආදීනව. සංඥා ප්‍රබෝධ කරලා ඉඳන් යථාර්ථයේ බලාගෙන යෑමේ ආනිසංස දකින්න ඕනේ. අනුපූර්ව සමාධිය ආනිසංස දකින්න ඕනේ. ප්‍රායෝගිකව දැන් ඒක තමයි කියන්නේ. එයා ඊට පස්සේ හත්මන්ට බහිනවා. ඒවට දුමුණ කරන්න ඕනේ. අනිත් ක්‍රියාව උපක්‍රමයක් ගන්න ඕනේ. ඔව්. බුලුවන් පුළුවන්. එහෙම ගන්න පුළුවන්. ඔව්. දැන් එහෙම වඩන්න පුළුවන්. දැන් අනික් කාන්නේ ඔය අවස්ථාව දෙනකොට මනෝ ලෝකෙට ගිහින් ඉවරයි. ඇත් ඇරිලා තිබුණා පියවිලා තිබුණා මේ ලෝකෙ වෙන්නේ නැහැ වෙන්නේ. දැන් ඇත් එක ඇරිලා තිබුණා පියවිලා තිබුණා මේ ඇහැට මේ සකු මේ විදි මිහිත පහළ වෙන්නේ නැහැ. විදිහත් පහළන්නේ මනෝ ద్వාරය විතරයි. පංචාද්වාර විදිහත් පහළ වෙන්නේ නැහැ ඔය වෙලාවේ. ඒ ඔක්කොම අහකට ඉහිවෙන්නේ අර රූප සංඥා නාම සංඥා අතරලා නේ ආකාසානංචයන් දෙන්නේ. දැන් ඇහැ ඇල්ල බැලුවත් මේ හැමදේම ආකාසය අපි ඉන්නේ. ඔව්. අසංඥ සමාධිය තියනවා. ඔව්. ඒක පුරුදු කරන්නේ ඇස් ඇරගෙන සක්මන්ට බහින්න ඕනේ. සක්මන්ට බැස්ස ඊට පස්සේ සක්මන් සමාධියදී ඒකට යන්නේ විචාර නැහැ. ඒකයි. අනේ කියන්නේ එයා ආලෝක අසිනිය වැඩින්න ඕනේ. එයාට ආලෝක අසිනිය වැඩනහම ආලෝක අසිනිය වැඩනට පස්සේ ආලෝකේ සංඥා සහිතයි. ආලෝකේ වඩලා ඉතින් ආලෝකේ පතරල ආකාශය දකින්න ඕනේ.
ආකාසන ආලෝකසිනේ ආකාසන ඡයත්‍රය යනවා. ආලෝකසිනේ ප්‍රගුණ වුණාම අර අසංය වේනක නවතිනවා. දැන් අසංය වෙන කට්ටිය ආලෝකයේ ප්‍රගුණ කරන්නේ නැහැ. ඒකයි වෙනස වෙන්නේ. දැන් බුදුරණහන්සේ දේශනා කරන ආලෝක සංඥාව වළඳ කියලා. ආලෝක සංඥාව වන්නකොට අර කියන අසංය වෙන්නේ නැහැ. ඒක තමයි අසංයදී එහාට හැමිලිම ආවර්ජනා කරන්න ඕනේ. දැන් ධානාංග ආවර්ජනා විහිිට වෙන්න ඕනේ. දැන් සවිතක්ක සවිචාර කියන කර්මස්ථානයේ මනසින් ගිනියන්න ඕනේ. ඒකේ ලැබෙන විවේකයේ මනසින් දිහ කරන්න ඕනේ. ඒ ලැබිලා විවේක සුඛේ දිහ වෙන්න ඕනේ. එතනදී ඒකාග්‍රතාවයේ ඇලි ඇලි ආවර්ජනා කරන්න ඕනේ. ඒ ධානාංග ආවර්ජනා කරන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් පිටියන්නේ. ඔය ධානාංග ආවර්ජනා කරනකොට ඊළඟ අරමුණ එනවා. ඒ කියන්නේ සවිතක්ක සවිචාර ගන්නේ නැතුව හිතන් ඒ හිතවිල නොගෙන එයාට මේ ප්‍රීතිය සුඛේ ඒකාග්‍රතාවයේ ආවර්ජනා කරලා ගන්න පුළුවන් වෙනවා. එතකොට යා නිරායාසයෙන්ම දෙවෙනි ධානය. එතනින් එනකොට. ඊට පස්සේ ප්‍රීතිය අත්හැරලා සුඛේ සමවිලා සුඛේ ආවර්ජනා කරලා ඒකාග්‍රතාවයේ ආවර්ජනා ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එතකොට ප්‍රීතිය අත්හැරෙනවා. එතකොට තුතිය ධානය. ඊළඟ සුඛයත් අත්හැරලා හිතන් උපේක්ෂාවත් එක්කලා සම්බන්ධෙච්ච ඒකාග්‍රතාවයේ ආවර්ජනා කරන්න පුළුවන්. එතකොට චතුර්ථ ධානයට යනවා. ආලෝක සංඥාව ගත්තාම ආලෝක වෙනවා. මේ ආලෝකයේ උපේක්ෂා ඒකාග්‍රතාවයි සුඛ නැහැ. මේ ආලෝකයේ සම්බන්ධින්න පුළුවන් ආලෝකයේ රූප නිසරයයි. චතුර්ථ ධානයේ මේ ආලෝකය උපනිසරේන ආලෝකය පතරවල ගුණා විශ්වේද. එතකොට සමාගයේ ඒකීය කය දකිනවා විශ්වේ අනත විශ්වේ දකිනවා. ඥාන විශ්වේ කියන්නේ ඒකයි. ඥාන විශ්වේට කිසි ද්‍රව්‍ය වස්තුවක් නැහැ. පරිකර අනන්ත ආලෝකයක් උඩයට වට හැමතැනම. ඊට පස්සේ තමන්ගේ ශරීර ස්වභාවය අත්හැරලා නම් ආලෝක ස්වභාවයේ සංඥාට සම්බන්ධින්න පුළුවන්. එතකොට නානත් සංඥාවෙන් හිගිරි මත්තරලා නම් ආකාශ සංඥාවෙන් හිගිරි ආකාශ සංඥාවට ගියා. මේ මම කියන්නේ තියෙන ආකාශය. මලා කීර වැටෙනවා. මම කියලා බලව කවුද දැන් මෙතන මම කියන්නේ තියෙන මොනවද හිතන්න පුළුවන් මම කියලා හිතනකොට තියෙන ආකාශය තමයි මම කියන්නේ මෙතන ඉතුරු වෙලා තියෙන්නේ වෙන මොකුත් නැහැ හෝකය කය ඇතිලා හුඟක් කියලා කිව්නේ ඒ කය ආලෝකය මේ ආලෝකයක් නැහැ ආලෝකය චතුරු දහ හැබැයි හිත චතුරු දහ නැහැ හිත ඊටතර පැහැපත් වෙලා අනන්ත ආකාශයක් අල්ලලා උඩයට වට හැමතැනම සීමාවක් නැති ආකාශයක් තමයි පිටින් එන්නේ විතරයි ඒක ආකාශ අනන්තය එතෙන්ද ගියාම ඊට පස්සේ ඒකෙත් වෙනවා ආකාශය කියන්නේ එක්තරා රූප වස්තුවක්. වෙන් කරමු නැති ආකාර වෙන් කරමු නැති අපරමාණ විහිදිලාගිය රූපයක්. ආකාශ රූපය. ඒක වෙන් වෙන්න පුළුවන්. විනද විඥානයේ වෙන් කරන්න පුළුවන් කියන්නේ. ඒක හොඳට පැහැදිලිව ඉදින්දි දකින්න. ඒ විලාදියේ පුදුලියක් පුළුවන් විඥානීය ප්‍රසම්වාදින්න පුළුවන් ආකාශය අත්හැරලා. එතකොට ආකාශ අරමුණ අතුළු දහන් ගෙන විඥාන අනන්ත විඥාන අරමුණේ ඉඳී වෙනවා. ඊට පස්සේ විඥානය විතරයි දැනෙනවා මොකක්ද දැනෙන්න දව්‍යයක් නැහැ. දැනෙන්නේ ආකාශය නෙවෙයි දැනෙන්නේ දැනීමමයි. අනන්තයේ විහිළුන් දැනීම තියෙන බව වෙනවා එච්චරයි. ඒ විඤ්ඤාණන්තය. එහෙනම් ඒකත් අපි දකිනවා උත්සාහයේ වීර්යයෙන් ප්‍රසාර දැනීම විහිළුවන නිසායි. මනසේ කරන වැඩක් නිසා මේ අනන්තව දැනෙන්නේ. මේ උත්සාහයේ වීර්යය අත්හැරපුහම කොච්චර සාන්තද ප්‍රණීතද. ඒ උත්සාහයේ වීර්ය දුකනේ කියලා ඒක දුක දකිනවා. ඒ තමයි ආකින් ආත්මුල් කියන්නේ ඒ තමයි විඤ්ඤාණන්තය කියන දුක ලගින හේ. එතන ඒකිනු නිදහස් වෙනවා. ඒක ආදීනව දැකලා. එතන හිත ගීලට ඇකිලෙනවා නෙමෙයි. විසුරන්නේ නැති නිසා කුඩා වෙනවා. කුඩා වෙලා අබැට මුං ඇටයක් තරම් කඩල ඇටයක් තරම් බත් ඇටයක් තරම් ඔය වගේ ප්‍රමාණ සීමාවක් තුල. දැනීමක් තියෙන බව එතින් දෙන්න එනවා. ඒ මලා බහැදීමේක දැනීම වැටහෙනවා. වෙන මොකුත් එයින් පිට නැහැ. ආකින්ච අඤ්ඤ. අඤ්ඤ කිසිවක් නැහැ. ඒකයි සමාධිය දේරුම. ආකින්ච අඤ්ඤ කියන්නේ ඒකයි. අකින්ච අඤ්ඤ. අඤ්ඤ කිසිවක් නැහැ. මේ හිතත් කිහිදිලා නැහැ. ලෝකේ සම්බන්ධ කිසිම සම්බන්ධතාවයක් නැහැ. දැනීමේ ගෝචරයක් නැහැ. බාහිර ලෝකයක් නැහැ. දැනීමේ ගෝචරයක බිඳුවර පොඩ විතරයි. ආකින් දැන ආයතන. ඒකෙන් දකින උත්සාහයේ වීර්යය තමයි ඒකත් පවත්න්නේ කියලා. ඒ උත්සාහයේ වීර්යය අතරම කොච්චර සාන්තද ප්‍රණීතද. අන්න එතන මොකද දෙන්නේ? ඒ උත්සාහය අතර ගාම ආකින් දැන අවස්ථාවේ නාමිය කොට නැගෙන හේතු නතර වුණා. හේතු නිරෝධයේ පාල නිරෝධිනේට ඒකත් ඇකිලයි. අන්න ඇකිලන බලාපොරොත්තු ඒක ඇකිලකිලා කියලා ඉදිකර ගුණ තරම් වෙනවා. අබැටය තරම් ගියා බලාවින්ද ඇකිලා කිලා කුස්මක් අරගන්න තරම් වෙලාවක් තුනක් නෑ ඇකිල්ලේ. ඊළ ඉවරේ අවසානය දකින්න හම් වෙනවා. මේ දැනීමේ හැදිරීමේ අවසානය. අවසාන වුණොත් වගේ ජීවිතේ ඉවරයි ගහන්නේ. ජීවිතේ බලුදීන්නේ දැනීම හැදිරීම මත. දැනීම හැදිරීම නැති වෙන අවස්ථාව ජීවිතේ අවසානය කියලා දකිනවා. ජීවත් වෙන්න ආසයි අවසාන කරන්න බයයි. මෙන්න මේ බය ඇදිනවා ඉතින්. දැන් ජීවිතේ අවසානය කියන්නේ මරණය හොදරම ඒක වගේ දැනෙනවා ජීවිතය ඉවර ජීවිතය ඉවර කරලා දැන් ගිය හැඟීම වෙනකොටම අන්න මනෝ සංකාරයේ පළවෙනි සූක්ෂම සංකාරයේ මුල
ජීවිත ආසාව. ජීවත් වෙන ආසාව වෙනකොට මොකද කරන්නේ? යා දිය මනස ක්‍රියාත්මක කරනවා දැනෙනවා ඉතින්. දැල්ලේ ගැනීම හැදිනීම ප්‍රසාරණය කරනවා ඒතර අබෑට යම් මුඟට අතර ප්‍රමාණයට. හැබැයි නවත්තන්නේ නැහැ. ආයි ඇකිල්ල යනවා. ඇකිල්ල ගියාම පේනවා බට හීස් කරගෙන ඇකිල්ල ගියා. මොකද ඉතුරුකොලේ. ආයි උත්සාහ හිමිනකොට ආයිතර ප්‍රසාරණය වුණා. හැබැයි ඒක ආයිතරක් ආයි ඇකිල්ල ගියා ආයි ආදි වෙනවා. හදන හදන වනෝ සංකාරය ගොඩනගෙන ගොඩනගෙන දැනීම හැදිරීම මොකොත් ඉතුරු නොවර කෙලවර වෙනවා. එහෙනම් හිත කියන්නේ හරියක් නැති එකක්. ගොඩනගෙන ආයුර වෙනවා. ගොඩනගෙන ආයුර වෙනවා. ගොඩනගෙන ආයුර වෙනවා. ඒක මේකයි මේ ඔච්චර හැටි මේ ඇතිනවා. නීව සංඥා ආසඤ්ඤා නීව සංඥා ආසඤ්ඤා කියන නෝකයි. ඉතින් මේ ඉවරෙන්නේ මේ ඇදිවත් එහෙම නිරෝධේ. ඉවරෙන්න අරින්න වයයි ජීවිත ආසාවයි යලි ගොඩනගන. ඊළඟට දකින්නවා. දැනීම හැදිනීමයි ජීවිතේ කියන්නේ. ඒක උත්සාහයේ ගොඩනගනක උත්සාහය මත හදාපවතින දෙයක් නේද? උසාවියේ විදිය මත ජීවිතය හදාපවතිනවා මිස නිකන් හදාපවතින එකක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේ උසාවියේ වීර්ය ගොඩනගනක මොකද මේක නෙවෙයි. මොකද? ඉතුරු ප්‍රබුදයක් නැහැ නේ විදියට ගිහින් බලනකොට. ඕක ඔතෙන්දී ඔතෙන්දී ඔඩියේ තේරුම් ගත්තා. අනිතර මොකද කරන්නේ? සියලු සංකාර දෙයවල උපේක්ෂා බලන්න ඕනේ. සබ්බ එතන සබ්බ සංකාරීතු අනිවිත සංකාර. හිත ඇවිල්ලා නැතුව යනවා. උසාවියේ වීර්ය ගොඩනගන හරියක් නැති දෙයක්. හිත කියන්නේ ඕකයි. මොකද ගොඩනගා ගොඩනගේ කාටව පැවැත්ම පැවැත්ම දුක පද මත ගොඩනගිනි පලං ගන්නකොට එහෙනම් දුක ඇත්තේ කොතනද පැවැත්ම ගොඩනගගෙන යම් තැන ගොඩනගන්නේ නැද්ද එතන දුක ඉවරයි ඈ දුකේ කෙලවර සතින් ඉඳගි දැකලා හිතා ගොඩනගන දුක කෙලවර කරපු දාත මොහොතේ අර ගේන්නේ විදිය පිනිපිනීම ඉදලිමුන නිවනට පස්සේ මොකද වෙන්නේ නිරෝධී ස්පර්ශකට ආයතන ටිකක් වෙලා යනකොට අර චිතකට ඇවිදිනවා තියෙනවා නිශ්චල පිටක. එතන නැති නම් හිත ඉවර නැහැ. කොහොමද කොට නැන්නේ? ඕනගෙමින් ගොල්ලාගෙන යමත් වෙන්න නම් ඒක ඉවරයි. එහෙනම් ඕනගෙමින් ගොඩ නොනගා කොහොමද මේ ගොඩ නැගුනේ? මෙන්න මේක තමයි ගිනා කර්ම විපාකය. කර්ම විපාකේ හිත පවත්වලා කියන්නේ වුණ ඕක. එහෙනම් මේක පවතින එකවත්ද මේ උපත්තිය ගෙන දෙන්න කර්ම විපාකේ යම් තාක් කල්යයිද ඒ තාක් කල් ඕක පවත්වනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේ පස්සේ ඒක ඉවර නම් ගොඩ නගන්න මනස ගොඩ නගලා පවත්තන් ජීවිත වත්තන් ශක්තියක් නැහැ. එහෙන ජීවිත රූපේ ඉවරයි. එහෙන කර්ම ශක්තිය කෙලවරයි. එහෙන කාද විරණම් පාන්නේ? එදාට කර්ම ශක්තිය කෙලවරයි. මතු ගොඩනගන කර්ම ශක්තිය ගොඩනගන්නේ නැති නිසා ඒ Nirodhe සදාකාරික Nirodhe. අනේ ඉහත් මේ දැක නිවන්සෝයේ ආවිපත් තුනක් යෝගයි. ආයි ගොඩනගන්න හේතුනේ. නෝතේට අනකම් ඔය අධ්‍යක්ීම් නැහැ. නැවත ඔක්කොම උපනිශ්‍රේ වෙනවා කවදාහරි. ඔතෙනේ ගියදාන දැනගන්න. මේකයි මේ කිව්වේ මේකයි මගේ අධ්‍යක්ෂය. මේ කියපේකම මෙහෙම අධ්‍යක්ෂකගේ කමන්ට දැනගන්න පුළුවන් දවසක් ඒකවදහරි.